යිබෝුවන් තෙරුවන් සරණය සලු දෙනාටම අපි වෙනදා ළමයි විශාල සංඛ්‍යාවක් ඉස්සරහතියාගෙන බෝම සතුටිින් සින්නහා වෙලා තමයි ඔබ සමඟ කතා කරන්න පටන් ගත්තේ නමුත් අද වෙනකොට අපේ මවුරට මුහුණ පාලතින කේදනය ඉරනම හේතුකොටගෙන අපිට ඒවාගේ සතුටින් විිහිල්ුවෙන් අත කරඩ විදික් නැති තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා ඉතින් ඒක නිසා මොකද ගෝලීය වසංගතයක් විදිහට මේ කොරෝණා රෝගයේ පැතිලා යන අවස්ථාවක අද අපි අපේ මව්බිම තීරණාත්මකම අවස්ථාවකට පත් වෙලා තියෙන අවස්ථාවක් ඒ නිසයි මේ වීඩියෝ එක තුළින් ඔබව නැවතත් දැනුවත් කරන්න මම හිතුවේ රපයේ ඇඳ තිය මේ රූපය පිළිබඳව ෝබ අවධානය යොමු කළොත්. එක පාටට මොකක්ද කියලා හිතා ගැන්ඩ බැරි තත්ත්වයක් මේකෙ දකින්න ලැබෙනවා. මං පෙන්ුවේ ඩවෙච්චෝ සංවිධානය විසින් දීල තියෙන මේ ගෝලීය වසංගතයක් පැතිරිලා යන ආකාරය පිළිබඳ. දිට නිර්ණායක ටික මට පේන විදිහට මම, අලුත් අර්ථකතනයක් දෙනවාමකට ඇතරම කොරෝනා කියන්නේ ලොකු බෝම්බයක් වගේ මේ බෝම්භය තමයි ම මේ ඇදලා තියෙන්නේ එතර මේ බෝම්බේට ලොකු නූලක් දාලා තියෙන හමහෙම ඒ මේ තියෙන්නේ ස්ටේචුවන් කියන අවස්ථාව ඒන්න ඒකෙදී අපිට රෝගියෙක් හම්බ වඩ පුළුවන් හම්බ නොවැඩත් පුළුවන් Staේ 2 කියන අවස්ථාව දැන් අපි පසු කල්ලා ඇවිල්ල තියෙනවා ඒවගේම ස්ටේ 3A කියන අවස්ථාවේ තමයි මං මේ කතා කරන අද දවස වෙන විට අපි ඉන්න මෙන්න මෙතන stageේ 3A කියන අවස්ථාවේ එතකොට අපිට තව පහුකරන්න තියෙනවා ස්ටේජ් 3B කියන අවස්ථාව මං හිතන්න හෙට විතර වගේ වෙනකොට ස්ටේ් 3B කියන අවස්ථාවට ඒයි දැන්ම මේ කතා කරන අවස්ථ වෙනකොට ආසාධිතයි කියලා හරියටම දන්න එකසිය හතලිස් තුන් දෙනෙක් ඉන්න අතර ඒ අයගෙන් මරණ දෙකක් වාර්තා වෙනවා. එනිසා පිහඳුන්න නම් පින ස්ටේජ් 3A වල කියලා. තව හෙට හෝ අනිදධ වෙනකොට ස්ටේජ් 3B වලට යයි. මේ මම අදහස් කරන්න ස්ටේජ් 4ෝ කියන එක. ස්ටේජ්4ෝ කියෙන් අවස්ථාවටාවහම මේ. මේ ඇවිල්ලා කමිනිිටි ස්පරිඩ් කියෙන් අවස්ථාව එතකොට විශාල පිරිසකට මේ රෝගය බෝවෙලා යන්ඩ ඉඩ තියෙනවා එහි ඉත්තාමත්ම තීරණාත්මක අවස්ථාවේ තමයි අද අපි මේ ගත කරමින් ඉන්නේ. මෙන්න මේ අවස්ථාව අපි හරියට කළමනාකරණය කරගැත්තෙ නැතොත් අපේ මව්බි මේ ඉරනම ඔබේත් මගේ තිරනම ඉතාම සෝචනය තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. එසා මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන්න. ඉතාමත්ම වගකීමෙන් කටයුතු කරන්න අපේ රට මෙවැනි වියසනයකට ලක්වෙන එක වලක්වා ගැන්ඩ තියන අවසානම අවස්ථාවට තමයි දැම්මේ අපි එළඹෙමින් එන්නේ. මේ අවස්ථාවේදී ඔබ වගකීම් විරහිතව කටයුතු කළෝතිං අනිවාර්යෙන්ම අපි අධි වසගත තත්ත්වයකට ගිහිල්ලා ලංකාවේ ජනගානයෙන් සැල්ලකිය යුතු ප්‍රමාණයක් විනාස වෙලා තමයි මේ වියසනය අවසන් වෙන්නේ. ඒ නිසා නම සියලුම වගකේතු අන්සවලින් ඉල්ලා සිටිනවා මේ වරින්වර ඇදිරිණීතිය ලිහිල් කරන්නේ නැතුව මේ ඇදිරිණීතිය මේ අවස්ථාව පන්නනකං එක දිගට පවත්වාගෙන යන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙනුත් මං ඉතාමත්ම කාර්මිකව ඉල්ලනවා. ඒ වගේම අපි වේලක් කැරවේලක් කාල් හරි, අපි ජීවිතයේ බේරැගෙන යමු අපිටත් ප්‍රවිධාඩුපාඩු තියෙනවා අපි ඔබ මේ දැනුවත් කරන අවස්ථාව වෙන විටත් මේ මාධ්‍ය එතනයවලට එන යන අවස්ථාවලට ලක්වෙන නිසා ගෙදරින් බැහැරව මේ දරුවන්ගෙන් වෙන් වෙලා ඉඳමින් ඔබ මේ දැනුවත් කරන්නේ අපේ මේ රටට අපේ මවුරටට අපිහාදරී මීට පෙර ගොඩක් කෑේ මවුරට බොෝ වෙලාවට බහොම අඥාවෙන් කතා කරපු ඇය අද අහනෝ අපේ මවුරටට එන්ඩද කියලා. ඒ තරමට අපේ මවුරටේ තියෙන වටිනාකම දැන් ගොඩක්කයට පැහැදිලි වෙලා තියෙනවා. එසා මේ රට බේරාගැන්්ඩ තියන ඊළඟ අවස්ථාව මේකයි මේ ස්ටේජ් හතරවෙනි අවස්ථාවට ගිහිල්ලා කමීට ස්ප්‍රටඩ් කියන එකට නැත්තම් මේ මහාජන සමාජයට මේක පැතිරිලා යන්ඩ දෙන්නැතුව අපි මෙන්න මෙතනින් මේක අවසන් කරගඩ පුළුවන් තරං කැපවීමෙන් මේ බෝම්භය මේ කොරෝා බෝම්භය පිපිරිලා ගිහිල්ලා මහා විශාල ජනප්‍රමාණයක් විනාස වෙන එක වලක්වා ගැන්ඩා අපි පුළුවන් තරං උත්සාහගම්. එවගේම මේකද විශේෂයෙන්ම කියන්ඩෝනි ඔබ නිවසින් බෙහැරට යනවනං කොරෝනාරෝගය වයිගෝලයෙන් ඔබේ ගේ ඇතුළට එන්නෙ නෑ. කොරණරෝගය ඔබ එළියට ගිහිල්ලයි ගේ ඇතුළට ඇරන් එන්නේ ඩිහිටියේ ඒගේ ඇතුළටේ කොරෝණා රෝගගේ අරං එෙන වනං. ඒ රෝගෙන් ඔබේ ගෙදරයින්න ඔබේ ආදරණය දරුවෙකුට මේ රෝගේ බෝවනොත්. යම් බිදිහකින් දරවා කොරෝණ ආසාධිත එබ්බවට පත්වනොත්. වෙනදා දරුවකුට මේ රෝගේ හැදුුණහම දරවා රෝහලේ තියාගෙන ඔහු ළඟ ගැවසිමින් ඔහුගේ ඔල්ු අතගාමින් සුවදු විසෙමින් ඉඩ ඔබට අවස්ථාව ැබුණ. නමුත් ජාත්‍යන්තර නිරෝධන වසංගත ර නිරෝධාන පනතේ තියෙන විදිවිධානයටතේ ඔබට ඒ දරුවා ළඟ ගැවසෙන්ට අවස්ථාව හම්බ වෙනෙ නෑ වෙනම කට්ටියයකට දරුවාාව බාරදීලා ඔබට ගෙතරට වෙලා හුල්ල හුල්ලා හින්ඩ තමයි වෙන්න ඔබේ ආදරණයීමම දරුවා හෙම බාරදීලා. සමහර විට ඒ දරවා රෝහලට බාරදීම පසු ඒ දකින අවස්ථාව ඔබ දරුවාගේ මූුණ දකින අවසාන අවස්ථාව වෙන්නඩ පුළුවන්. වැනි සෝචනීය තත්ත්වයකට පත් නොවීමට ඔබ එක සිතින් වග බලාගනුව ඇතැයිකිල අපි විශ්වාස කරනවා. එයයි මේ මොතේ ඔබෙන් ඉටුුවිය යුතු අගකීම ඔබගේ ආද්‍රණියයන් ඔබ රැකබලාගැන්්ඩ මේ අවස්ථාවේදී. එවගේම තව දෙයක් මේ වෙලා විදි විශේෂෙන්ම මතක් කරන්්ඩෝනි මේ COොVවිD-19 රෝගය කියන එක නැත්තම් වෛරසය වෛරසය ක්‍රියාකාරිත්තුවය පැතිරීම පිළිබඳව සම්පූර්ණම අධ්‍යනයන් මේවන විට මුළුමනින්ම සිදු කරලා නෑ. ඒ නිසා මේ දවස් සොල සිදුවනාා මරණ දෙකක් ලංකාවේ. ඉන් එක් මරණයක් මුස්ලිම් ජාතික අපේ සහෝදරෙක්ගේ මරණයක්. ඒ මරණයත් එක් රටේ යම් කිසි ආන්දොල්නාත්මක කතාවහක් ඇතිවුණා ඒ පුද්ජලයාව, වසන් කටයුතු කරන්නෙක ොහොද කියන එක පිළිබඳව. ලංකාව කියන්නේ බහුජාතික බහුවාර්ගික සහ බහු ආගමික මිනිසුන් විශාල සංඛ්‍යාවක් සාමූහිකව සමාධානයෙන් ජීවත්වන රටක්. මේ කොරෝණාවෛරසයේ පැතිරීම ජාතියක් ආගමක් කිසි දෙයක් බල එනෑ. ඕනෑම කෙනෙකුට ආසාධනය වෙන්ඩ පුළුවන් ඔබදන්නවා චාල්ස් කුමාරයාට යනකම් මේ ආසාධනය ගානන්, ඒකේ කිසිම ආකාරයක තෝරාබේරෑ ගැනීමක් වෛරසයේකට නෑ. නමුත් ලෝක සෞ්‍යසං විදානයෙන් එක්තරා නිර්ණායක ටිකක් මේ මාර්තු විසිහතර වන්දා නිකුත් කරලා තියෙනවා. යම් කිසි රෝගියෙක් කොර රෝගය නිසා මියගියොත් ඔහුගේ අවසන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව නිර්ණායක වගේයක් නිර්දේශ කරල තියෙනවා. ඒ නිර්නාායකවල තියෙනවා නිර්ණායක දෙකක් නිර්දේශ කල්ලා ඒ නිර්ණායක දෙකටම යන්ඩ කලින් ඉස්සරවෙලාම ඔවුන් ඒම රෝගයා සම්පූර්ණයෙන්ම ආරක්ෂක ඇඳුමකින් සමන්විත වන පුද්ගලයන් විසින් රෝගියාව මුළුමනින්ම ඩබල්ලය පොලිතීන්හයකින් සම්පූර්ණයම කව කරන්නඩඕනි කව කරලඉර වෙලා තමයි අවසන් කටයු සඳහා ගෙනයන්නේ. එසේ ගෙනෑමේදී ඒකත් ඉතාම ආරක්ෂිතව සිදු කරලා දැනට ලංකාවේ රජය විසින් අනුගමනය කරනු ලබන්නේ දැවීමට ලක් කිරීම නැත්තං ආදාහනය කිරීම. ඒ ආදාහනය කිරීමේ සමඟ ඒ පුද්ගලයින් මුෘතදේහි ඇරංගිය පුද්ජලයින් ඇඳගෙන ගිය ඇඳුන් ගලෞස් පවා ගලෝල ඒ දා උඳනට දමනු ලබනවා මේකෙන් බලාපොරොත්තුවෙන් මේ වෛරසය නැවත පරිසරයට ව්‍යාප්ත වන එක වලක් වන්න. මා දැක්කා ඒ ලියවිල්ලේ තියෙනවා ඒ වගේම බුහුමදාානයක් සිදු කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා කියලා. එතට දැම් භූමධානය සිදුකරන එක පිළිබඳව යම් යම් මතිමතාන්තර තියෙනවා. මා දැක්කා මේ ඉරා සමහර විට ඒගොලො වලක්කාරලා අඩි අටක විතර ගැම්රට භූමධානය සිදු කරනු ලබනවා. එතකොට දැන් ලංකාවේ තහම එහෙම තීරණයක් කැරගර නෑ. නමුත් මුස්ලිම් ජාතික සහෝදරයිින් එගොලන්ගේ සංස්කෘතිය සහ ආගමික නිර්ණායකයන්ට අනුව එයයි ඉල්ලීමක් කරලා තිබුණා දේහෙ භූමධානය කරන්න ඉඩ දෙන්න කියලා. දැ මේකේ එක එක පැතිතියෙනවා දැන් උදාහරණයක් විදිට ගත්තොත් හේ මේ වෛරසය ස්තිරවශයෙන්ම මේ ඩෙඩ් බොඩිය එකේ එලියටේන ශ්‍රාවවල වෛරසය අන්තර්ගත වෙනවා. එතකොට ඒ ශ්‍රාවවල වෛරසය අන්තර්ගත වන නිසා, ඔවුන්ගේ සංස්කෘතියට ආගමික විශවාසයන්ට අනුව මේ ඩෙඩ් බොඩිය එක සේදීමට ඉඩකඩ ලබාදීමක් කිසිසේත් කරන්න බෑ මොකද එඒ කර පුද්ගලයට ඉතා අනතුරුදායක නිසා. ඊළඟට ඇදැන් WHචෝ නිර්ණායකයන්ටානුව භූමිධානය කර හැකී කියලා ඒ ඒ ලියවිල්ලේ තියෙනවා නමුත් දැ සමහරයගේ මතයක් තියෙනවා කාන්තාාර වගේ දේශගුණයක් තියෙන රටක අඩි අටක් වලදපුයි පස්සේ එක සම්පූර්ණයෙන් වහපු හාම වෛරසේ නැවත පරිසරයට එකතුවෙෙන නෑගේලා. එතකොට ඩැන් ලංකාව වගේ ගර්ම කලාපී රටවල් වල එසේ වල දැමීම සිදුකරපු හාම අපේ තියෙන ෝට ටේබල් එක නැත්තම් භූගත ජලමට්ටම අප්‍රේල් මැයි මාසේ වර්චාපතනයක් සමඟ ඉහලයෑම නිසා. සමහරයගේ මතිමතාන්තරයක් ඇතිවෙලා තියෙනවා මිනිසුන් තුළ මේ වෛරසය ඒ මලසිරුර තුළ තිබිලා වතුරට මිශ්‍රවේද කියන එක ගැන. මේ ගැන මගෙනනුත් සමහරය විස්තර ඇහුවා වෛරස විද්‍යාව හා සුදුරජී විද්‍යාව පිළිබඳව අධ්‍යයනයක් කරපු කෙනෙක් විදිහට. සාමාන්‍යෙන් ඩෙඩ් බොඩි එකක් ඇතුළේ තියෙන වෛරසයක් සයිල මියගියාට පසේ වෛරසය ගුණණය වෙන්න නෑ. සාමාන්‍ය පරිසරයේදිත් වෛරසය ගුණනය වෙන්න නෑ. නමුත් මට සහතික කරලා කියන්න බෑ. මේ අලුත් වෛරසයක ක්‍රියාකාරිත්වය. ලෝකේ කාටවත් පැහැදිලිවම උත්තරයක් නැති. පැහැදිලිව අධ්‍යනය කරලා නැති වෛරසයක හැසිලීම කොයි වගේද කියන එක කියලා කියන්ඩ මට විශේසඥ දැනුමක් ඒ පිළිබඳව නැහැ. ඉතිං ඒක නිසා සමහර විට, එය ඒ විදිහෙට වෛරසය පරිසරයට එකතුවෙයි දෝ කියන බයක් මිනිසුන් තුළ ඇති වෙලා තියනවා. ඉතින් ඒක නිසා එකට යම් කිසි විරුද්ධත්වයක් බොහෝ ජනකුටස් වලින් එල්ල වෙලා තියෙනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන් අපේ මුස්ලිම් සහෝදරයින්ගෙන් මේ අවස්ථාවේදී අප මේ මොහොතේ අපි මේ සම්බන්ධයෙන්, සියම් බේදයක් ඇතිකර ගැන නැතුව. මොකද අපි මේ වෛරසේ අපිට හානිවෙනකොට අපේ ජාතිය ආගම ඒ කිසි දෙයක් බලන්නේ නැති නිසා. අපි සහෝදරත්වෙන් යුක්තව මේ පිළිබඳව විද්‍යාත්මකව සලකමු. විද්‍යාත්මකව සලකලා අනතුර්ර අඩ්ඩුම්ම ක්‍රමවේ දෙයක්. විසේසක්නීන් විසින් සාකච්ඡා කරලා තීරණය කරයි. ඒ තී්‍රණය කරන දේට අපි, අනුගත වෙමු කියන එක තමයි මම මේ කරන ඉල්ලීමක් මෙ බල කිරීමක් නෙවේ ඉල්ලීමක් විද්‍යාත්මකව කට ඉතු කරන්න කියලා තමයි මම ඉල්ලීම කරන්නේ ඔබ දකි නැති කොරියාවේ තිස් එක්වනි රෝගියයා එක්තරා යාඥා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ යාඥා කරයින් පස්සෙ තිස් එක් රෝගියාගේ ඉඳං ඒ පාට්ට දවස් දෙකක් යනකොට රෝගීන් දාහ දක්වා එක පාට වැඩි වෙන ට මේ වෛරසය එ වැනි අවස්ථාවක වේගෙන් පැතිරිලා යන්න්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ආගමිකස්ථානවල, ආගමික ස්ථානවල එක්රැස්වීම කියන එක අපිට පහුගේ දවස්හොල දකිට ලැබුණා. ඉතින් එතකොට ඒ එලෙස එක්රැස්වීම හේතුකොට ගෙන දැනුත් තැන්තැන්හොල එහෙම ඒවා අපිට වාර්තා වෙනවා. ඒ නිසා කරුණා කරලා විද්‍යාත්මකව මෙම හොතේ සිතන්න, මොකද එවැනි එක්රැස්වීම් නිසා මේ වරසේ ව්‍යාප්ත වෙලා යන්ඩ පුළුවන් ඒ එලෙස ව්‍යාප්ත වෙලා යන බවට පැහැදිලි සාක්සිිතියෙනවා, යාාපනයේ ප්‍රදේශයටත් මේ වෛරසයේ ව්‍යාප්ත වුණේ එවැනි ආගමික කටයුත්ත් සඳහා ඒකරාසීවීම හේතුකොට ගෙන. එසේම. අපිට තවත් සංස්කෘතිීන් තියෙනවා. ඒ තමයි උදාහරණයක් විදිහයටට අපි ගත්තොත් හෙම අපේ ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත්තු නොතින් හෙම එවැනි අපත්තුවෙච්ි ස්වාමීන් වහන්සේ කෙනෙක් සාමාන්‍යෙන් ඒ වගේ සාමාන්‍ය ආදාහනාගාරයක ආදාහනය කරන්න නෑ වෙනම චිතකයක් හදලා ඉරෙලා තමයි ඒ කටයුතු කරන්නේ. නමුත් සමහර විට සිද්ධ වෙනවා මේ තියෙන තත්ත්ව යටතේ. එවැනි අවසනාවන්ත සිදුවීම සිදු නොේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැනි දෙයක් සිදුවුණනෝ තිංහෙම එවැනි අවස්ථාවක පවා අපිට සිද්ධ වෙනවා. අර WHෝ නිරෝධාන නීතියටතේ ලෝක වසංග්‍රතයක් පාලනය කිරීමේ නීතියටතේ. අපේ තියෙන සංස්කෘතික සහ ආගමික පසුබිම කියන එක ගැන යම්කිසි ආකාරයකට එය විඳදරාගෙන්න්න රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා තියන විද්‍යාත්මක පදනමකට අපිට කෙසේ හෝ එළඹෙන් සිද්ධ වෙනවා. ඒ නිසා. මේ අවස්ථාවේදී, අපි ඒවා ගැන බලමින්, ඒවා ගැන හොයමින් වාදබේධ කරමින් පිල්බෙදමින් දේශපාලන වාසී ලබා ගැනීමට උත්සා කරමින් සිටින්නේ නැතුව ම ඉතාම කාරුණික ඉල්ලා සිටින ඔබ සලු දෙනාගෙන්ම අපි සියරු දෙනාම එකතු වෙලා මේ රෝගය ජයගැනීමට අපි එකම ශ්‍රී ලාංකික ජාතියක් විදිහට. අපි එකට එකට වෙලා කටයුතු කරම කියනවා කියලා. ම ඔබට ඉල්ලා සිටීමක් කරනවා එමගින් අපි මේ සටන ජයගමු ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන.